එක්සත් ජාතීන්ගේ ආහාරා කෘෂිකර්ම සංවිධානය විසින් යාපනයේ මුලදී කිලිනොච්චිය හා බදුල්ල යන දිස්ත්‍රික්කවල අඩු ආදායම්ලාභී ගොවිපවුල් 15619 කට වීවකාවට අවශ්‍ය යෝරියා පොහොර නොමිලේ ලබා දීම සඳහා මෙට්‍රික් ටොන් 780ක් ඊයේ පසුවේ කෘෂිකර්ම අමාත්‍යාංශයට බාර දෙනු ලැබීය. කෘෂිකර්ම වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් එම පොහොර තොගය නිල වශයෙන් බාරගත් අතර එම අවස්ථාවට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ නියෝජිත හැනා සිංගල් මහත්මිය එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ශ්‍රී ලංකාව හා මාලදිවයිනේ නියෝජිත විමලේන්ද්‍ර සරන් හා අමාත්‍යාංශ ලේකම් ගුණදාස සමරසිංහ මහතා ඇතුළු පිරිසක් සහභාගී වී තිබේ. මෙම වැඩපිළිවෙල යටතේ තවත් දිස්ත්‍රික්ක හතරක් සඳහා අඩු ආදායම් ලාභී ගොවිපවුල් සඳහා යෝරියා පොහොර ලබා දෙන අතර ඒ අනුව එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංචිතයන් විසින් යෝරියා පොහොර මෙට්‍රික් ටොන් 9300ක් ලබා දීමට නියමිතව තිබේ. ඒ අනුව එක්ටික් ගොවිපවුලකට යෝරියා කිලෝග්‍රෑම් 50ක් බැගින් නොමිලේ ලබා දීමට කටයුතු යොදා තිබේ. මෙම අවස්ථාවට සහභාගී වූ අමාත්‍ය මහින්දාමරවීර මහතා සඳහන් කළේ මෙම මහකන්නේදී ලෝක බැංකුවේ යෝරියා පොහොර මිලදී ගැනීම සඳහා මූල්‍ය ප්‍රතිපාදන ලබා දුන් බවේ.